Sono lì Lemonade. Amanda. Amanda, මේ වීඩියෝ එක ඊට වීඩියෝ එක මම දැම්මා. බලුවද ඔයා? නිමේෂා, ගියේ ඊට වීඩියෝ එක මම දැම්මා. බලුවද? තරුෂි, ඔයා බලුවද? තරුෂි, ඔයා බලුවද? ඔව් සර්. තරුෂි, වීඩියෝ එක එම ලොකු වැඩ ගැටලු තිබුණ නෑ නේද? වීඩියෝ එකේ තක්කාලි තිබුණ නෑ නේද? නෑ සර්. දැන් අපි දැන් මේ මේ මොහොතෙන් අපි ඉස්සරහට යමු. එතන අපි ඉස්සරහට යමු. ළමයි දැන් එතකොට ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි අපට බැංකු සස්තු ප්‍රකාශනයක් පිළිල කරන්න නම් බැංකු සස්තු ප්‍රකාශනයක් පිළිල කරන්න නම් ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි අපට ප්‍රධාන ලියවිලි දෙකක් තියෙනවා. මොකක්ද ඒ ලියවිලි දෙක? එකක් තමයි මුදල් පාලන ගිණුම, අනිතේ තමයි බැංකු ප්‍රකාශනය. මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශනය. ළමයි මේ දෙක සංසන්දනය කරමින් තමයි අපි බැංකු සස්තම් ප්‍රකාශනය පිළිල කරන්න. එතකොට ප්‍රධාන ලියවිලි දෙකක් අපට අවශ්‍යයි බැංකු සස්තම් ප්‍රකාශනය පිළිල කරන්න. එක, මුදල් පාලන ගිණුම. දෙක, බැංකු ප්‍රකාශනය. මේ දෙක සංසන්දනය කරමින් තමයි අපි බැංකු සස්තම් ප්‍රකාශනයක් පිළිල කරන්න. ඉෂාන්, ඉෂාන් ඒ ඒ කිව්ව කාරණාව පැහැදිලිද ඉෂාන්? ඔව් සර්. එතකොට ළමයි අපට දැන් පුළුවන් වෙන්න ඕන බැංකු ප්‍රකාශනය හා මුදල් පාලන ගිණුම සංසන්දනය කරද්දී අපි ආකාර හතරකට බලන්න ඕන. ආකාර හතරකට බලන්න ඕන. ආකාර හතරකට. මුදල් පාලන ගිණුම හා බැංකු සංගම ගිණුම එකිනෙකට සංසන්දනය කරද්දී මුදල් පාලන ගිණුම හා බැංකු සංගම ගිණුම එහෙම නැත්තම් බැංකු ප්‍රකාශනය එකිනෙකට සංසන්දනය කරද්දී අපි ආකාර හතරක බලනවා. පරණ එක තමයි අපි මුදල් පාලන ගිණුමේ අර පැත්ත සහ බැංකු ප්‍රකාශනයේ බැංකු ප්‍රකාශනයේ මොන තීරුවද? සඳලි බැර පැත්ත. ඔව්, බැංකු ප්‍රකාශනයේ බැර තීරුව සංසන්දනය කරන්න. දෙවැනි කාරණාව තමයි මුදල් පාලන ගිණුමේ
බැරපැත්ත හා බැංකු ප්‍රකාශනයේ මොන පැත්තද අමන්දා හර පැත්ත ඔව් වෙරි ගුඩ් හර පැත්ත හර තීරුව බැංකු ප්‍රකාශනයේ හර පැත්ත බැර පැත්ත කියලා නැහැ හර තීරුව සහ බැර තීරුව කියලා තියෙනවා ඊළඟ මේ තමයි බැංකු ප්‍රකාශනයේ බැර තීරුව හා මුදල් පාලන ගිණුමේ මොන පැත්තද අනුෂා අනුෂා හර පැත්ත ඔව් බොහොම හොඳයි හර පැත්ත හර තීරුව සෝරි හර පැත්ත අනිත් එක තමයි බැංකු ප්‍රකාශනයේ හර තීරුව සහ මුදල් පාලන ගිණුමේ මොන පැත්තද ඉසුරු ආයිසුරු වරුණ කියන්නවට වරුණ බැරපැත්ත ඔව් බොහොම හොඳයි බැරපැත්ත ඔන්න ඔය ආකාරයෙන් තමයි ළමයි මේ ප්‍රකාශන දෙක සංසන්දනය කළ බලන්නේ අපි මේ ප්‍රකාශන දෙක සංසන්දනය කළ බලන්න ඔරයිට් ළමයි මේ දෙක සංසන්දනය කළා බලලා ඉස්සෙල්ලාම මේ සංසන්දනය කිරීම කරන්න ඕන මේ සංසන්දනය කිරීම කළා ළමයි ඊට පස්සේ අපි කරන්න ඕන දේ තමයි මොනව හරි අයිතම බැංකු ප්‍රකාශනයේ හර හෝ බැර වෙලා තියෙනවා නම් ව්‍යාපාරය නොදනුවත්ව බැංකු ප්‍රකාශනයේ අයිතම හර හෝ බැර වී ඇත්නම් මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න ඕන right මේ සංසන්දනයෙන් පස්සේ තමයි ළමයි අපිට තේරුම් ගන්න පුළුවන් ඒක හරිද කිසියම් අයිතම අයිතමයක් හෝ අයිතම කිසියම් අයිතම ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව කිසියම් අයිතම ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව බැංකු ප්‍රකාශනයේ හර හෝ බැර වී ඇත්නම් බැංකු ප්‍රකාශනයේ හර හෝ බැර වී ඇත්නම් මුදල් පොත
සංශෝධනයක් මුදල් පාලනය වෙනවා හරි මුදල් පාලන ගිණුම සංශෝධනය කිරීමේ කිරීමක් සිදු කළ යුතුය ඒ කියන්නේ ළමයි සමහර අයිතම තියෙනවා ව්‍යාපාරය දන්නෙත් නැහැ බැංකු ප්‍රකාශනයේට මත්ත ජංගම ගිරීමට බැර වෙනවා සමහර අයිතම තියෙනවා ව්‍යාපාරය දන්නෙත් නැහැ බැංකු ජංගම ගිරීමට බැර වෙනවා තව සමහර අයිතම තියෙනවා ව්‍යාපාරය දන්නෙත් නැහැ බැංකු ජංගම ගිරීමට හර වෙනවා අන්න ඒ වගේ අයිතම තියෙනවා අපි මුදල් පාලන ගිරීමටත් ඊට අනුරූපීව ඒ හර සහ බැර කිරීම කරන්න කළා ඊයදාල දිත්සරහන් පාස් කරන්න ව්‍යාපාරය දන්නෙත් නැතුව ව්‍යාපාරයේ ජංගම ගිරමට බැර වෙන අවස්ථාවක් කියන මට තරුෂි निमेश निमेश व्यापारे नायक सलिदा संशोधन මුදල් පාලන ගිනම හර කරන බැල කරන්න කොහොමද අපි දුනා අපි සල්ලි දාලා දෙන නායක ඇතියි නායකදී පාලන ගිනුවට ඔව් බොහොම හොඳයි සඳලි වෙරි ගුඩ් වෙරි ගුඩ් අනේ වගේ දැන් පාලන ඉදිරියකට සම්බන්ධ කිරීමේ එක්තාවක් පාලන තියෙනවා මුදල් පාලන ගිනම හර කළා නායකදී පාලන ගිනුම බැල කරන ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව බැංකුව යම් යම් අඩු කිරීම නැත්නම් බැංකු ප්‍රකාශනක හර කරලා තියෙනවා උදාහරණයක් කියන්න මට වරුණ ස්ථාවර නියෝග මත ගෙවීම සිදු කර තිබීම බොහොම හොඳයි ඔව් ස්ථාවර නියෝග මත ගෙවීම අපි සමහරක් වෙලාවට කියනවා මෙන්න මේ වේදන් ටික මගේ account එකෙන් අඩු කරලා අදාළ තැන් වලට යවන්න කියලා බැංකුවට ප්‍රශ්න දීලා තියෙනවා. ඒ බැංකුව අපෙන් අහහා ඉන්නේ අදාළ වියදම් ටික කපලා යවන්න. එතකොට වරුණ අපි ඒවා බැංකු ප්‍රකාශනයේ ආවට පස්සේ දකින්නේ. එතකොට වරුණ අපි කොහොමද ඒක මුදල් පාලන ගිණුම සංශෝධනය කරගන්නේ? අපි හිතමු විදුලි බිලක් ගෙවලා තියෙනවා රුපියල් 15000ක්. වරුණ අපි කොහොමද ඒක මුදල් පාවලා ගියම සංශෝධනය කරගන්නද මට කියන්න ඉස්සරහම මුදල් පාවලා ගිනුමට බැර කරනවා හරි විදුලි වියදම් ගිනුම හර බොහොමද වරුණ වෙරි ගුඩ් අන්න ඒ වගේ බොහොම පැහැදිලි උත්තරයක් දෙන්න ඕන විශ්වාසයෙන් උත්තර දෙන්න ඕන ඒ වගේ බොහොමද වරුණ විදුලි වියදම් ගිනුම හර මුදල් පාවලා ගිනුම බැර
අන්නේ ආකාරයෙන් ළමයි අපේ මුදල් පාවනිනු යාවත් කාලින කල යුතු වන්නේ නම් නිවැරදි සරහම් පාස් කළා මුදල් පාවන ගිනම යාවත් කාලින නැත්නම් සංශෝධනය කළ යුතු වෙනවා ඒ කියන සංශෝධිත මුදල් පාවන ගිනම පිළියලා කරන්න වෙනවා right කියන සංශෝධිත මුදල් පාවන ගිනම मुदल हेतु निवर्धिकालीन कर ඒ හේතු කාරණා දෙක අපිට නිවැරදි කරන්න බෑ ව්‍යාපාරයේ මට්ටමේ අපිට බැංකුවට ගිහිල්ලා බැංකුවේ සර්වේ එක ඇතුළට ගිහිල්ලා නිවැරදි කරන්න බෑ මොකද්ද මේ හේතු දෙක එෂාන් මොකද්ද මේ කාරණා දෙක එෂාන් एक सर बैंकुए बैंकु जंग में किन्हों मटे में रिजु वतंपत कर पुआई बैंकुआई कर चेक पद गास्तु में बैंकु गास्तु ऐडिका में हरावेच्च टिकाई आपीटे मुद्दा पालना किन्हों मटे में दान न पुलवां प्रकाशने आड़ पासे ने ना 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 मंग हुए क्या नहीं संशोधने නිවැරදිකරන්න පුළුවන් කාරණා ටික මුදල් පාවන ගිනුම සංශෝධනය කිරීම තුලින් නිවැරදිකරන්න පුළුවන් කාරණා ටික මුදල් පාවන ගිනුම සංශෝධනය කිරීම තුලින් අපි सिद्ध කරා උදාහරණයක් වශයෙන් ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව බැංකු ජංගම ගිනුමට බැර වෙච්ච ඒවා මුදල් පාවන ගිනුමට හර කරා ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව බැංකු ජංගම ගිනුමට හර වෙච්ච ඒවා මුදල් පාවන ගිනුමට බැර කරා දැන් संशोधित मुदल මෙන්න මේ හොයාගත්ත හේතු වලින් මෙන්න මේ හොයාගත්ත හේතු වලින් ඉතුරු වෙන්නේ හේතු දෙකයි මෙන්න මේ දෙවන ස්ටෙප් එකෙන් පස්සේ මෙන්න මේ දෙවන ස්ටෙප් එකෙන් පස්සේ ඉතුරු වෙන්නේ හේතු දෙකයි මොකක්ද හේතු දෙක එකක් තමයි තැන්පත් කළ නමුත් निष्काशनीय नौचेक अंतिदाय निकुत कलनामुद गेवीमट ඉදිරිපත් නොවුච තැන්පත් කළ නමුත් නිෂ්කාශන නොවුච නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුච නැත්නම් බැංකුවට ඉදිරිපත් නොවුච
මේ කාරණා දෙක භාවිතා කරලා තමයි අපි බැංකු සිස්ටම් ප්‍රකාශනය පිළිල කරන්නේ. මෙන්න මේ කාරණා දෙක භාවිතා කරලා තමයි අපි බැංකු සිස්ටම් ප්‍රකාශනය පිළිල කරන්නේ. බැංකු සිස්ටම් ප්‍රකාශනය පිළිල කරන්නේ. संशोधित बैंक प्रकाश संशोधने මට කියන්න සඳලි තැන්පත් කරනවොත් නිෂ්කාශනයේ නවූ චෙක් නිසා සඳලිවා ඉන්නවද? ඔව් සර් කිය. තැන්පත් කරනවොත් නිෂ්කාශනයේ නවූ චෙක් නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂයද වැඩි මුදල් පාලන ගිණුමේ ශේෂයද වැඩි? मुदल पालने की निमिषे वैडी बहुत मुदल पालने की निमिषे वैडी एक याने अभी मुदल पालने की निमिषे हरकल्ला नमूद बैंकों पे काशन ने बैरवे लाने एक ऐसा मुदल पालने की निमिषे वैडी निकुट का नमूद गरीब मरीज बात नो उच्च तारु शिवाइन ने उधर तारु शिवाइन ने उधर बहुत बहुत मुदल पालन बैंक प्रकाश मुदल पालन मुदल पालन अनुशा बैंक प्रकाश ने बैंक प्रकाश अमंदा व्यायाम कर दिया ने बैंक प्रकाश इसरु व्यायाम कर दिया ने आय इसरु अने लाएगा तो तल देने को निवेश व्यायाम कर दिया ने बैंको प्रकाश नहीं नुआंग गया ना आशय मत गया ने सादली को मत दिखा सादली बैंक प्रकाश ने सर वारू ना बैंक प्रकाश ने ओह ना बहुत पहले बैंक प्रकाश ने आई है दुआ निकुद करना मुद सॉरी निकुद करना मुद एक यानी निकुद करा क्या यानी मुदल पाल लगी मरना बेरा विलाद नहीं दे सापेक्ष बैंक जंगल में गिर में क्या ना बैंक प्रकाश है नहीं हम बैंक जंगल में गिर में साथ बैंक प्रकाश है क्या ना देखें हम दिन नहीं बैंक जंगल में गिर में क्या नहीं हम दे
ඔව් බැංකු ජංගම ගිණුම් ශිෂ්‍යය වැඩි එහෙනම් නැත්නම් බැංකු ප්‍රකාශන ශිෂ්‍යය වැඩි හරි ලියා ගන්නකො हम बोर्ड नाई हम बोर्ड नाई हम बोर्ड मकान सदर हाँ सर ऑलराइट තමයි අපි යමු ටියුට් එකේ තියෙන ගානට යමු අපි අමල් ව්‍යාපාරයේ ගාන ටියුට් එකේ තියෙන ගානට යන්න යමු ගානක් තියෙනව නේද ආලමයි ආලමයි සඳලියම් ගානක් තියෙනවනේ නමල් ව්‍යාපාරය ගාන කියලා ඔව් සර් තියෙනවා ඒ ගාන කියව ගන්න මම විනාඩි දෙකක් දෙන්නම් ඔයාලට
බලන්න අමල් ව්‍යාපාරයේ 2016 අප්‍රේල් මාසයේ අදාළ මුදල් ලැබීම් ජනලය සහ ගෙවීම් ජනලය දීලා තියෙනවා මුදල් පාලන ගිණුම දීලා තියෙනවා අප්‍රේල් මාසයේ බැංකු ප්‍රකාශනය දීලා තියෙනවා right අප්‍රේල් මාසයේ බැංකු ප්‍රකාශන දීලා තියෙනවා මම බලන්න දැන් මේ මේ මෙත මේ ගානේදී බලන්න ජනල් ලැබීම් ජනල් එසා ගෙවීම් ජනල් කියන පාඩමත් ඔයාලට අලුත් මතකයේ අලුත් වෙනවා පාලන ගිණුම් පාඩමේ මතකයේ අලුත් වෙනවා බලන්න මුදල් ලැබීම් ජනල් එක කියෝතේ දුන්වට්ටම් කියලා දිරුවක් තියෙනවා දුන්වට්ටම් දිරුවේ එකතුව ජෙනරේට මාරුවෙද්දී මොකද්ද දිස්සරාණ වරුණ දුන්වට්ටම් දිරුවේ එකතුවට ජෙනරේට මාරුවෙද්දී දිස්සරාණ මොකද්ද වරුණ දුන්වට්ටම් ගිනුම හර නායකදී පාලන ගිනුම බර ඔව් බොහොම හොඳයි very good වරුණ දුන්වට්ටම් ගිනුම හර නායකදී පාලන ගිනුම බර නායකති තීරු එකතුවල ජරයට මාරු වෙද්දී ඉස්සරහන් මොකද්ද තරුෂි අනේ තරුෂි උත්තර දෙන්න ඕන තරුෂි ඔම් බෑ සඳල කියන්නක් ගාලා මුදල් පාලන ගිනුම හර නායකති පාලන ගිනුම බර very good මුදල් පාලන ගිනුම හර නැගිට පාලන ගිනුම බර බලන්න සඳලි මුදල් පාලන ගිනුමට 64000 හරලා තියෙනව නේද ඔව් සර් ඔව් ළමයි හැමෝම බලන්න එක ඒ 64000 මුදල් පාලන ගිනුමට හර වෙලා තියෙනවා අත් පිට වික්‍රම තීරුව එකදුව ලෙජරේට මාර්ග ගිනුම ඉස්සරහන මොකද්ද අනුෂා मट क्या अशेन निमेश बढ़ गया निमेश नाइम गेवीम लजर मार गेम सरान अमंदा नाइमी पालन हर मुदल पालन बैर वेरी गुड नाइम पालन हर मुदल पालन बैर बारना अमंदा ये तिस्तुंदा हा මුදල් පාලන ගිනුමට බැර වෙලා තියෙනවා ඊට පස්සේදී අත් පිට ගැණුම් 10000යි ගැණුම් ගිනුම හර මුදල් පාලන ගිනුම බැර ඒකත් ඒ 10000ත් ඒ 10000ත් ගිහින් දිනනවා මුදල් පාලන ගිනුමට ඊට පස්සේදී වියදම් මුදල් පාලන ගිනුම බැර වෙලා තියෙනවා වෙනත් ගෙවිමුත් මුදල් පාලන ගිනුම බැර වෙලා තියෙනවා හරි අපි යමු ඊපස්සේ බැංකු ප්‍රකාශනයට
බැංකු ප්‍රකාශනයේ තියෙනවා. දැන් ළමයි අපට අපි කිව්වා කලින්ම බෝඩ් එකේ ලිව්වා බැංකු ප්‍රකාශනයේ සහ මුදල් පාලන කිරීම සංසන්දනය කරන්න කොහොමද කියලා වන් කිව්වා. අපිට දැන් බැංකු ප්‍රකාශනයේ තියෙන චෙක් නම්බර්ස් එක්කලා තියෙන්නේ. ඒ චෙක් නම්බර්ස් එක්කලම සංසන්දනය කරන්න ඕන නිසා අපි මුදල් ලැබීම් ජර්නලේ සහ බැංකු ප්‍රකාශනයේ බැලදීරුව සහ මුදල් ගෙවීම් ජර්නලේ සහ බැංකු ප්‍රකාශනයේ හර තීරුව සංසන්දනය කරන්න යන්නේ. මුදල් පාලන ගිණුම හා සංසන්දනය කරා හා සමානයි. රයිට්. මුදල් ලැබීම් ජර්නලේ බැර පැත්ත සහ බැංකු ප්‍රකාශනයේ මුදල් ලැබීම් ජර්නලේ මුදල් ලැබීම් ජර්නලේ සහ බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත මුදල් ගෙවීම් ජර්නලේ සහ බැංකු ප්‍රකාශනයේ හර පැත්ත තමයි සංසන්දනය කරන්න යන්නේ. ඒ සංසන්දන එහෙම කරා කියන්නේ මුදල් පාලන ගිණුම හා සංසන්දනය කරා හා සමානයි. මොකද්ද මුදල් පාලන ගිණුම කියන්නේ? මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් ජර්නලවල සාරාංශයක් තියෙනවා. ඒක පිළිගන්නවද සඳලි? ඔව් සර්. රයිට්. අපි යමු එහෙනම් මුදල් ලැබීම් ජර්නලේ සහ මුදල් ලැබීම් ජර්නලේ සහ බැංකු ප්‍රකාශනය සංසන්දනය කරන්න අපි යමු. පළවෙනි ළමයි 4.5 චෙක්පත් අංක 147585 වටිනාකම 16000යි වටිනාකම 16000යි චෙක් එකක් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා 4.5 අපි බලමු බැංකු ප්‍රකාශනයේ බැර පැත්තට ගිහිල්ලා ඒක ඒ ආකාරයෙන්ම බැංකු ප්‍රකාශනයේ තියෙද කියලා निष्काशनीय निष्काशनीय නමුත් බැංකුව 4.20 තමයි නිෂ්කාශනය වෙලා අපේ ජංගම ගිණුමට සල්ලි වැටලා තියෙන්නේ කැෂ් ක්‍රෙඩිට් වෙලා තියෙන්නේ අපේ බැංකු ජංගම ගිණුම බැර වෙලා තියෙන්නේ 4.20 218570 චෙක් නම්බර් එක රුපියල් 10000යි චෙක් එක 4.20 තමයි නිෂ්කාශනය වෙලා අපේ ගිණුමට සල්ලි වැටලා තියෙන සල්ලි බැර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ 147585 චෙක් එක රුපියල් 16000යි චෙක් එක ඒකත් අදාළ මාසෙත් ප්‍රම නිෂ්කාශනය වුණා 218570 වගේ චෙක් එක රුපියල් 10000යි චෙක් එක ඒකත් අදාළ මාසය තුලම නිෂ්කාශනය වුණා රයිට් මේක 4.8 තමයි නිෂ්කාශනය වුනේ මේක 4.20 තමයි නිෂ්කාශනය වුනේ අපි යමු ඊට පස්සේ 4.10 විකුණුම් 5000ක් තියෙනවා චෙක් නම්බර් එකක් නැහැ ඒ කියන්නේ ඒවා අත්පිට විකුණුම් අත්පිට මුදලට කරපු විකුණුම් රුපියල් 5000 අනිවාර්යයෙන්ම අත්පිට මුදලට කරපු කැෂ් තැන්පත් කරනවා නම් එදාම 4.10ම බැංක් account එකට වැඩිලා ඇති
හතරයි දහය රුපියල් 5000ක් තියෙනවා. හතරයි දහය රුපියල් 5000ක් තියෙනවා. ඊට පස්සේ හතරයි 15 412 870 චෙක් එක. 412 870 චෙක් එක. චෙක් එකේ amount එක රුපියල් 12000යි. චෙක් එකේ amount එක රුපියල් 12000යි. නායකත්වයෙන් හම්බෙච්ච චෙක් එකක් දුන් වට්ටමක දීලා තියෙනවා. රුපියල් 12000යි. ඒක 4යි 15 බැංකුවට යවලා තියෙනවා. අපිට පේනවා ඒ චෙක් එක 412 870 වගේ චෙක් එක රුපියල් 12000යි චෙක් එක බැංකුවට ඇවිල්ලා නැහැ. ආවිල්ලා නේද? ඒකත් ඇවිල්ලා 412 870 චෙක් එක ඒ චෙක් නම්බර් එකෙන්ම 4:15 බැංකු ප්‍රකාශනයේ දින 415 870 කියලා නේද? ආසන එක හදා ගන්න 412 870 කරන්න එක. එක 412 870 කරගන්න. එක 4:15 වෙනිදා 412 870වත් ඒ චෙක් එකත් බැංකුවට ඇවිල්ලා. තමයි ඒ කියන්නේ මේ චෙක් තුනම අදාළ මාසය තුල නිෂ්කාශනය වෙලා. එහෙම නේද? අවරුණ සර්. කියන්න. සර් මේ මුදල් ලැබීම් දෙන්නේ 812යි 812යි 870 කියලා. ඔයින ලයිට් එක හදා ගන්න ඕක. යන්න හැමවම මුදල් ලැබීම් ජර්නල්ට යන්න හැමවම. හැමවම යන මුදල් ලැබීම් ජර්නල්ට. ඒකේ පළවෙනි දිනේ 4:05 විකුණු. එතන චෙක් නම්බර් එක දාගන්න 147585. ඒ විකුණුම් කැලින් ලියා ගන්න චෙක් නම්බර් එක 147585. ඊට පස්සේ 4:08 යන්න 4:08 චාමර එතන චෙක් නම්බර් එක ලියා ගන්න 218570. එතන චෙක් නම්බර් එක ලියා ගන්න 218570. ඊට පස්සේ 4:10 විකුණුම් 4:10 විකුණුම් 4:10 විකුණුම් ඒකේ චෙක් නම්බර් එකක් නැහැ. ඒකේ චෙක් නම්බර් එකක් නැහැ. 5000යි විකුණුම් චෙක් නම්බර් එකක් නැහැ. ඊට පස්සේ 4:15 මේනක මේනක 4:15 කෙලින් හදා ගන්න. මේනක 4:15 කෙලින් හදා ගන්න. මේනක එයාගේ චෙක් පත් අංකය 412 870 මේ චෙක් නම්බර් එක. 412 870 ඊට පස්සේ සම්පත් 4:20 සම්පත් ඔසේ 4:20 සම්පත්
එයාගේ චෙක් නම්බර් එක එයාගේ චෙක් නම්බර් එක 241711 241711 සම්පත්ගේ දුන්නවට්ටම් තියෙනවා 300ක් චෙක් අකවුන්ට් එක 8000යි චෙක් අකවුන්ට් එක 8000යි එසේ රුවන් රුවන්ගේ චෙක් නම්බර් එක 281620 රුවන්ගේ චෙක් නම්බර් එක 281620 රුවන්ගේ චෙක් නම්බර් එක 282620 ඒ දුන්නවටම 700යි චෙක් අකවුන්ට් එක 15000යි පස්සේ සාගර සාගරගේ චෙක් නම්බර් එකක් නැහැ සාගරගේ චෙක් නම්බර් එකක් නැහැ දුන්නවටම 1000ක් තියෙනවා වටිනාකම 19000ක් තියෙනවා සාගරට චෙක් නම්බර් එකක් නැහැ ළමයි හරිනේ දැන් එක වරුණ හරි නේද ඔව් සර් හරි අපි යමු දැන් අපි දැකලා මේ චෙක් තුනම මේ මාසය තුල නිෂ්කාසන වෙලා තියෙනවා අපි යමු ඊළඟ චෙක් එකට සම්පත් 241711 8000ක චෙක් එකක් පළතුරු 300 දිනුවට්ටමකුත් තියෙනවානේ සම්පත් 241711 අපි යමු බැංකු ප්‍රකාශනයේ බැලපැත්තට අපට පේනවා අන්නේ චෙක් එක 241711 චෙක් එක 8000ක චෙක් එකක් ව්‍යාපාරයේ බැංකුවට යවලා තියෙනවා 420 නමුත් තාම මේක නිෂ්කාසනය වෙලා නැහැ නිෂ්කාසනය වී නැමෙත එක පැහැදිලි නේද අමන්ද පැහැදිලිද පැහැදිලි සර් අනුෂ පැහැදිලිද ඔව් සර් right මේ 8000ක චෙක් එක 241711 කලා චෙක් එක තාම නිෂ්කාසනය වෙලා නැහැ අපි ඊට පස්සේ යමු 282620 චෙක් එකට 282620 චෙක් නම්බර් එක ඒ චෙක් එක 422 බැංකුවට යවලා තියෙනවා දැන් 15000 චෙක් එකක් බලන්නේ චෙක් එක බැංකුවට ඇවිල්ලාද කියලා සල්ලි වැළඳලාද කියලා ඒ චෙක් එක නිෂ්කාසනය වෙලාද සඳලි නෑ සර් ඔව් නිෂ්කාසනය වී නැමෙත නිෂ්කාසනය වී නැමෙත නිෂ්කාසනය වී නැමෙත දැන් අපි හොයාගත්තා මුදල් පාලන ගිණුමේ හරපැත්ත සහ බැංකු ප්‍රකාශනයේ බැරතිරු සංසන්දනය කරා. නැවතත් මුදල් ලැබීම් ජනලයේ සහ බැංකු ප්‍රකාශනයේ දරපැත්ත සංසන්දනය කරා. දැන් අපි යන්නේ බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත සහ මුදල් පාලන ගිණුමේ හරපැත්ත සංසන්දනය කරා. අපි යමු බැංකු ප්‍රකාශනයේට. අපි යමු බැංකු ප්‍රකාශනයේට. බලන්න ළමයි එක බැංකු ප්‍රකාශනයේ බැලපැත්ත ගලවලා 141585 චෙක් එක ඒක අපි මාක් කරා ඒක මේ මාසේ ව්‍යාපාර ලියපු චෙක් එකක් ඊට පස්සේදී 5000 අත් පිට විකුණුම් 5000ක් ඒක මේ මාසේ ආපු එකක් අපි දැක්ක එකත් මුදල් ලැබීම් ජනලයේ තියෙනවා ඊට පස්සේදී
හාරසිය දොළහයි අටසිය හත්තෑවේ දොළොස් දාහයි චෙක් එක ඒකත් මේ මාසෙම ලියලා මේ මාසෙම නිෂ්කාශන චෙක් එකක් මුදල් ලැබින් වෙනවා ඒකත් ලියලා තිබ්බා ඊට පස්සේ 218යි 570යි 10000යි චෙක් එක ඒකත් මේ මාසෙම ලියලා මේ මාසෙම නිෂ්කාශන වෙන චෙක් එකක් පස්සේ ඉතල 19000ක් තියෙන මුදල් කියලා 4යි 25 4යි 25 ඒ අර සාගර කියන නායකයෙන් හම්බෙච්ච මුදල එදාම බැංකුවට යවලා ඒ 19000 එදාම 4යි 19ම බැංකු ජංගම ගිනුමේ පෙන්නනවා ඊට පස්සේදී ලාභාංශ 4000ක් තියෙනවා බලන්න ළමයි ලාභාංශ 4000 මුදල් ලැබීම් ජනලය කොහෙවත් නැහැ ඒ 4000 මුදල් ලැබීම් ජනලය කොහෙවත්ම නැහැ ඒ කියන්නේ මේක ව්‍යාපාරයේ ව්‍යාපාරයේ ජනවත්ත ව්‍යාපාරයේ ජංගම ගිනුමට ආපු සල්ලි වගේද ආමන්ද මේ ලාභාංශ 4000 ව්‍යාපාරයේ ජනවත්ත ව්‍යාපාරවලට ආපු සල්ලිද නෑ සර් අනුෂ මොකද්ද කියන්නේ නෑ සර් ඔව් සඳයි මොකද්ද කියන්නේ ව්‍යාපාරයේ දැනුවත් නැහැ සර්. ඔව්. ඒ 4000 ව්‍යාපාර දැනුවත් නොවි ජෝ බැංකුවට ආපු සල්ලි වගේ. රෙජිස්ට්‍රේෂන් එක. ව්‍යාපාරයේ කොහේ හරි සමාගමක කොටස් නිල දියන් තියෙන්නේ නැති වලම කොටස් වමාරු වහරහා ඒ අදාළ සමාගම ලාභාංශ නිකුත් කිරීමක් සිද්ධ කරන්නේ නැති ඒ ලාභාංශ නිකුත් කිරීම නිසා ඉතල 4000ක ලාභාංශයක් සමාගම ව්‍යාපාරයට ඇවිල්ලා. එතකොට අපි දැන් දාන රෙජිස්ට්‍රේෂන් එකක් තියෙනවා රෙජිස්ට්‍රේෂන්. රෙජිස්ට්‍රේෂන් 4000ක් තියෙනවා. ඔන්න ළමයි දැන් අපි පළවෙනි පියවරේ කොටස් දෙකක් කරා. මුදල් ලැබීම් ජර්නලය සහ බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත, බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත සහ මුදල් ලැබීම් ජර්නලය. දැන් අපි යනවා පළවෙනි පියවරේ තුන්වෙනි කොටසට. මුදල් ගෙවීම් ජර්නලය සහ බැංකු ප්‍රකාශනයේ හරපැත්තට අපි යනවා. අපි යමු මුදල් ගෙවීම් ජර්නලය. බලන්න ළමයි පළවෙනි චෙක් එක ගැලුම් චෙක් එකක් තියෙන්නේ ගැලුම් වලට ගිහපු චෙක් එකක් 211යි 0.1 211යි 0.1යි 0 චෙක් නම්බර් එක 211යි 0.1යි 0 වටිනාකම 6000යි බලන්න ළමයි මේ චෙක් එක දීද කියලා බැංකු ප්‍රකාශනයේ දැන් හරක් තීරුව එක තමයි අපි බලන්නේ 211යි 0.1යි 0 චෙක් එක තියෙනවද නැද්ද අලමයි තියෙනවා සර් ඔව් ඒක තියෙනවා බොහොම හොඳයි 211යි 0.1යි 0 චෙක් නම්බර් එක 6000යි චෙක් එක තියෙනවා එක 4යි 10 බැංකුවට ඇවිල්ලා 4යි 10 බැංකුවට ඇවිල්ලා ව්‍යාපාරයේ 4යි 4 නිකුත් කළ දෙන චෙක් එක 4යි 4 චෙක් එක නිකුත් කළ තියෙන්නේ 4යි 10 සල්ලි බැංකු ජංගම ගිරින් අඩු වෙලා තියෙනවා හර වෙලා තියෙනවා ඊට පස්සේ අපි යමු ඊළඟ චෙක් එකට 211යි 0.12 211යි 0.12 සෝරි 211යි 0.12 එකයි එක 211යි 0.1යි 1 15000 චෙක් එකක් 211යි 0.1යි 1 ඒ චෙක් එක තියන 211යි 0.1යි 1 ඒ චෙක් එක අපේ ගිරවෙන් සල්ලි අඩු වෙලාද ළමයි 4යි 6 චෙක් එකේ උත්කල දෙන්නේ 4යි 6 චෙක් එකේ උත්කල දෙන්නේ නේද ටිකල් 15000 චෙක් එකක් මම හිමි එක්ක සල්ලි ගෙවීමක්
වට්ටමකුත් හම්බෙලා තියෙනවා. මේ චෙක් එක බැංකුවට ඇවිල්ලාද? අපෙන් ජංගම ගිරුවෙන් සල්ලි අඩු වෙලාද? ඔව් සර්. ඔව් ඒක සල්ලි අඩු වෙලා අපේ ජංගම ගිරුවෙන් සල්ලි අඩු වෙලා කාඩ් අඩු වෙලා තියෙන්නේ. ආලමයි 4 8 211 4 8 211 අපේ ජංගම ගිරුවෙන් සල්ලි අඩු වෙලා තියෙනවා අපි යමු ජංගම චෙක් එකට 211 0 1 2 1 2 4 8 211 0 1 2 1 2 5 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1
ඔව් ඒ චෙක් එක බැංකුවට ඇවිල්ලා නැහැ 211යි 0යි 1යි 2 6000ක චෙක් එක බැංකුවට ඇවිල්ලා නැහැ දෙසිය එකොළහයි බිින්දුව එකයි හතර හතරයි දහට දෙසිය එකොළහයි බිින්දුවයි එකයි හතර ඉටි කෑස් චෙක් එකක් දීලා සුළු මුදල් වල සල්ලි දීලා 2000ක් ඒ කියන්නේ අපිට උපකල්පනය කරන්න පුළුවන් 4යි 18 සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරා කියලා උපකල්පනය කරන්න පුළුවන් අපට 4යි 18
සුළුමුද ලග්නමය ප්‍රතිපූර්ණය කරා කියලා අපකල්පනය කරන්න පුළුවන් අපිට. කල් 2000යි. ඒක වැංගුවට ඇවිල්ලා ළමයි. ආලමයි ඇවිල්ලා දෙක. ඔව් සර්. කවද ඇවිල්ලා දෙන්නේ? 4:18. 4:18 ඇවිල්ලා ඒක. बैंक प्रकाश ने दिन टाइप कर दिन वागन मारे आसमी सॉरी दसी एक बिंदु एक दी बैंकोटे जनलीसी अट देसी एक हाई बिंदु एक हाई दाह चेक किया देसी एक हाई बिंदु एक हाई एक हाई दिल हाई ती है अवसान चेक कपे जनम चेक सब्जिकल हतर आमय दसी को बिंदु एक हत दहन सॉरी हार दाह अपने गुम कर ला हार दाह हार दाह अपने गण चक्के साल दिल दी एक तंगूटा बिल दिला मैं एक बिल दिला मैं लमाई क्या बिल दे ना सर उत्तर नमेट පළවෙනි පියවරේ දැන් කොටස් තුනක් ඉවරයි ලැබීම් ජර්නලයේ සහ බැංකු ප්‍රකාශනයේ බරපැත්ත බැංකු ප්‍රකාශනයේ බරපැත්ත සහ ලැබීම් ජර්නල ගෙවීම් ජර්නලය
සහ බැංකු ප්‍රකාශනයේ හරපැත්ත. දැන් අපිට තියෙන්නේ ගෙවීම් බැංකු ප්‍රකාශනයේ හරපැත්ත සහ ගෙවීම් ජර්නල්. බලමුද අපි. ළමයි බැංකු ප්‍රකාශනයේ හරපැත්ත කියවදින් 211යි 0.1 0.6 10යි චෙක් එක. ඒක උදල් ගෙවීම් ජර්නලේ සටහන් වෙලා ගියපු එකක්. ඊපස් 15000ක් තියෙනවා. 211 0.11 15000 ගෙවීම් ජර්නලේ සටහන් වෙලා ගියපු එකක් 211 0.13 18000ක් ඒකත් මුදල් ගෙවීම් ජර්නලේ සටහන් වෙලා ගියපු එකක් 211 0.14 2000ක් ඒකත් මුදල් ගෙවීම් ජර්නලේ සටහන් වෙලා ගියපු එකක් 211 0.15 5000ක චෙක් එකක් ඒකත් මුදල් ගෙවීම් ජර්නලේ සටහන් වෙලා ගියපු එකක් 211 0.16 රුපියල් 6000ක චෙක් එකක් ඒකත් මුදල් ගෙවීම් ජර්නලේ සටහන් වෙලා ගියපු එකක් චෙක් පොත් ගාස්තු 1000ක් තියෙනවා මම ඒ චෙක් පොත් ගාස්තු 1000 ව්‍යාපාරයේ දැනගන්න අඩු කරගත්තයි කියලා බැංකු ප්‍රකාශනය ආවට පස්සේ එහෙනම් ඒක ගෙවීම් ජර්නලේ තියෙන බලක් දියක් නැහැ මොකද චෙක් පොත් ගාස්තු 1000ක් අඩු කරගත්තයි කියලා ව්‍යාපාරයේ දැනගන්න බැංකු ප්‍රකාශනය ආවට පස්සේ නැහැ ඒක මුදල් ගෙවීම් ජර්නලේ තියෙන පුළුවන් ද වැඩිද බෑ සර් බෑ බොහොම හොඳයි එහෙනම් ඒ චෙක් පොත් ගාස්තු කියලවත් අපි කියනවා රට පාඩේ චෙක් පොත් ගාස්තු 10 ඔන්නමයි දැන් අපි සංසන්දනය කිරීම කරලා හමාරයි संसंधने की कल हमारा දැන් බලන්න අර දෙවනි අපි යකන් දෙවනි පියවර සඳලි කියවන දෙවනි පියවර මොකක්ද කියලා සඳලි දෙවනි පියවර කියවන කියවන සඳලි කිසියම් අයිතමයක් හෝ අයිතම ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව බැංකු ප්‍රකාශනයේ හරහෝ බැරවී ඇතනම් මුදල් පාලන ගිණුම සංශෝධනයක් කිරීමක් සිදු කළ යුතුය ළමයි දැන් බලන්න ඔය ව්‍යාපාරයේ පාලන අනුදැනුමකින් තොරව හරහෝ බැලවිය නැත්නම් ඒව යොදාගෙන මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න. එතකොට මෙන්න මේ රතු පාඩෙන් කියපු තමයි අපිට ගන්න වෙන්නේ. මොකද අනිත් නිල් පාඩෙන් කියපු ටික මුදල් පාලන ගිණුමේ තියෙනවා බැංකු ප්‍රකාශනයේ තියෙනවා මේ රතු පාඩේ ලියපුවා තමයි දෙකෙන් එහෙක විතරක් තියෙන්නේ. දැන් අපි දෙවනි කාරණාවෙන් කියන්න ඕනද? ව්‍යාපාරයේ අනුදැනුමකින් තොරව කිසියම් යම් යම් අයිතම හරවෝ බැලවී ඇතනම් බැංකු ප්‍රකාශනයේදී ඒවා යොදාගෙන මුදල් පාලන ගිණුම සංශෝධනය කරන්න. දැන් වරුණ මෙන්න මේ රතු පාඩේ ලියපුවා අයිතම වලින් මේක 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 ඔය අයිතම වලින් වරුණ මොන අයිතම ටිකද අපි ගන්නෙ ඔකට මුදල් පාලන ගිණුම සංශෝධනය කරා සුජුප්‍රේෂණයි චෙක් පොත් ගාස්තුයි මුදල් පාලන ගිණුම සංශෝධන ගිණුමට තියෙනවා හරි වරුණ කියනවා චෙක් පොත් ගාස්තුයි සුජුප්‍රේෂණයි ගන්නවා නිමේෂ ඔයා මොකක්ද කියන්නේ
එජුකේෂන් විතර එජුකේෂන් විතර ඉලා අනු සොයාමවත් කියන්නේ රෙජිස්ට්‍රේෂනයි චෙක් පොත් ගාස්තු දෙකම සර් අමන් දොයාමවත් කියන්නේ රෙජිස්ට්‍රේෂනයි චෙක් පොත් ගාස්තු නිමේෂ අයියෝ රෙජිස්ට්‍රේෂන විතරයි කියලා කිව්ව මොකද නිමේෂ ඒක වැල්ලුනා සර් මාටින්ග ද රෙජිස්ට්‍රේෂනයි චෙක් ගාස්තු දෙකම වෙනවා ආ එෂා නෝම උත්තරේ මොකද්ද ඔව් සර් ඒ දෙකම එනවා බුත් සංසද්ද මුදල් පාගේ ඉස්සරු ආවිතේ මොන ඉස්සරු ඉස්සරු වදා ගන්න ආවිතේ කනේ හරි ඒක ළමයි ළමයි දැන් ඔයාලා මෙතන තව දෙයක් ඔයාලා දකින්න ඕන හරිද ඒ මොකක්ද දැන් ළනවද බලන්න මෙන්න මෙන්න මේ මුදල් ගෙවීම් ජර්නලෙන් ගෙවීම් ජර්නලෙන් හරහා නිකුත් කරපු චෙක් පත්වල බලන්න මේ අංග ටික එක හා සමාන අංග නේද බලන්න මේ අංග ටික සඳලි මොකද්ද මේකට හේතුව මෙතන අංග ටික සම්පූර්ණයෙන් එකිනෙක වෙනස් වෙනත් මේවා එක හා සමාන ඕඩර් එකකට යන හේතුව මොකද්ද ආසඳලි ඒෂාන් මොකද්ද හේතුව ඒෂාන් මොකද්ද හේතුව වරුණ මොකද්ද හේතුව වරුණ ඉන්නවද ජංගම ගිනුමට මේ ගෙවීමට ඉදිරිපත් වෙච්ච චෙක්පත් නිසා නෑ සඳලි මොකද උත්තරේ මේ චෙක්පත් පීවයි මේ නම්බර්ස් ටික එන්නත් මේවා කිසිම සම්බන්ධයක් රැඩි නම්බර්ස් වලට හේතුව මොකද්ද අරවස එක එක්කෙනාගෙන් ලැබිච්ච චෙක්පත් නිසා එක එක කම්පැනි වලින් ලැබි හරි මේ ටික ඒ ටික සර් ව්‍යාපාරෙන් නිකුත් කරපු නිසා මේ අපේ චෙක් පොතේ චෙක් පිටු පිළිවෙලට නේ සර් තියෙන්නේ වෙරි ගුඩ් හරි බොහොම හොඳයි. ඔව් මේ චෙක් ටික ව්‍යාපාරෙන් නිකුත් කරන්න. ව්‍යාපාරයේ චෙක් පොතේ පිටු අනුපිළිවෙල නිකුත් පිටු අනුපිළිවෙල ඉඳලා චෙක් නිකුත් කරන්න. ඒකයි මේ නම්බර්ස් ටික හරි පිළිවෙලට ආවේ. මේවා ව්‍යාපාර ලෙවල් චෙක් මේවා. ලැබීම් කියන්නේ හරහා පිළිවෙල. ඒ වගේ කේක ව්‍යාපාරිකයන් හම්බෙන්නේ. ඒ වගේ නම්බර් වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි හේතුව. දැන් ළමයි ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේ රතු පාටින් ලියපු ඒවා රතු පාටින් ලියපු ඒවා නිසා බැංකු ප්‍රකාශන විශේෂය හා මුදල් පාලන ගිණුමේ විශේෂය අසමාන වෙලා තියෙනවා. ඒක පිළිගන්නවද ඔයාලා? මේ රතු පාඩේ ලියපු ටික නිසා බැංකු ප්‍රකාශන විශේෂය හා මුදල් පාලන ගිණුමේ විශේෂය අසමාන වෙලා තියෙනවා. ඒක පිළිගන්නවද ඔයාලා? ඔව් සර්. ඔල්රයිට්. එතකොට ළමයි මේකෙන් අර අපි දෙවල් පියවරේ කිව්වා වගේ මේ රෙජිස්ට්‍රේෂන් සහ චෙක් පොත් ගාස්තු කියන කාරණා දෙක අරගෙන අපේ මුදල් පාලන ගිණුම සංශෝධනය කරනවා. ඒකනේ අපි දෙවෙනි ස්ටෙප් එක. ආසඳලි. ඔව් සර්. රයිට්. අපි මුදල් පාලන ගිණුම සංශෝධනය කරමු. නම මුදල් පාලන ගිණුමක් ගන්නවා. රයිට්. මුදල් පාලන ගිණුම හරිද ළමයි මුදල් පාලන ගිණුම
මුදල් පාන ලගිනුමේ මම දැන් මේක සංශෝධනය කරන්න යන්නේ හරිද ඒක සම්බන්ධයෙන් කියන සංශෝධිත සංශෝධිත මුදල් පාන ලගිනුම කියලා මම ලියනවා right සංශෝධිත මුදල් පාන ලගිනුම අර පේනවද ඒක ලයිදන් මුදල් පුත මුදල් පාලන ගැනීම සංශෝධනය කරන්න යද්දි මම ගන්නෙ මුදල් පාලන ගැනීම අවසාන ශේෂය ගන්න. අවසාන ශේෂය කීයද? 4:30 ඊ ගේ ශේෂය. ඉදිරියට ගෙන ආ ශේෂය. කීයද? කීයද? 44000යි. 44000යි. මොකද මම ආපහු සම්පූර්ණයෙන්ම මුදල් පාලන ගිණුම ගහලා කරගෙන යන්නේ නැහැ. අදාළ අවසාන ශේෂය අරගෙන ඒ ශේෂය තමයි මම ගැලවීම ටික කරන්නේ. Right? 44000. 50000 සංශෝධනය කරමු. ඍජු ප්‍රේෂණ 4000ක් තියෙනවා. Sir? කියන්න. Sir මුලින් ඉඳන්ම කරන්නත් පුළුවන් ද? ඒ කියන්නේ අර ටික मुड़ी संशोधन කොහොමද බැර වෙන්නේ ලාභාංශ හම්බෙලා තියෙන්නේ කොහොමද බැර වෙන්නේ ආදායම් ඔව් ලාභාංශ ගැන අමතර ආදායමක් ලාභාංශ ආදායම් ගිනුම ලාභාංශ ආදායම් ගිනුම ලාභාංශ වෙන ආදායම සංශෝධිත මුදල් පාලන ගිනුම හර ලාභාංශ ගිනුම බැර පැහැදිලි නේද ඔන්න පැහැදිලිද හවුද ඊට පස්සේ මේකත් පරිණාමය ළමයි එකක් ගත්ත ඔන්න හොඳයි ඊට පස්සේ චෙක්පොත් ගාස්තු 10යි අරගෙන සංශෝධනය කරලා මුදල් පාවල ගිනම කියන්න මට විසරහන අවන්දා මුදල් සංශෝධිත මුදල් පාලන ගිනම බැර හරි ඔයාලා හර වෙන්නේ කොහොමද හර වෙන්නේ චෙක් පොත් ද ඔව් චෙක්පොත් ගාස්තු කියන විදම හර වෙන්නේ චෙක්පොත් ගාස්තු කියන විදම් ගිනම හර වෙන්නේ මුදල් පාලන ගිනම බැල වෙලා චෙක්පොත් ගාස්තු කියන විදම් ගිනම හර වෙනවා ළමයි දැන් ඔන්න එකක් කරා ඔන්න ළමයි දැන් මුදල් පාලන ගිනම සංශෝධනය කරලා ඉවරයි ඉවරද එන්න මොකුත් නෑ සංශෝධනය කරන්න. මුදල් අපි වදාගත්ත කරුණුත් එක බැලුවම මුදල් පාවාලා ගිනීම සංශෝධනය කරන තරක් සංශෝධනය කළ යුතු ස්ථාන දෙයක් වදාගත්ත. ඒ දෙකම සංශෝධනය කරා. දැන් වැඩි ඉවරද? මුදල් පාවාලා ගිනීම පෙරින් පස්සේ ගිනීම තුරණය කළා ශේෂය ගන්න පුළුවන්ද අපිට? පුළුවන්.
ළමයි තව එක තියෙනවා මේ ගාන තුල මේ ගාන තුල මේ මුදල් පාලන ගිණුමේ ශේෂය ගත්තනේ 44000ක් ඒ 44000 ගත්තකේ වැරද්දක් තියෙනවා පොඩ්ඩක් යන මුදල් පාලන ගිණුමට පොඩ්ඩක් යන්න मुदल पालन गील मुदल पालन गिनी बेरपेत्र बेरपेत बेरपेत गील पड़ पड़ना खाई अड़प अड़क नदी पड़ पड़ पाला बेरवेती मुदल पालन गिनी बेरवेती मुद अड़प अड़क नद गील पड़ पाला गया ගණුම් සර් 9000ක් අඩු. ආ නරයි. ගණුම් තීරුවේ එකතු 10000යි. නමුත් පාලන ගිනුමෙන්ද කීයක් ගලයි ඒක? ආලමයි? 1000ක් කියලා දාලා තියෙනවා. 1000ක් කියලා දාලා තියෙනවා. එහෙනම් ගණුම් තව කීයක් එන්න ඕනේ? තව කීයක් මුදල් පාලන ගිණුම බැරෙන්න ඕනේ? 9000. ඒක කාලා පැහැදිලිද? වරණ පැහැදිලිද? කවුසෙ? තරුසි පැහැදිලිද? තරුසි කතා කරන්න නැණ ඇවිත් එක්ක. තරුසි සදලි පැහැදිලිද? कथा अनुषा पहेदली सर अमंदा पहेदली सर राइट यहाँ तो हम दाहक उदाल पालने के लिए बैरवीन होने कहाँ डे हरवीन में क्या हरवीन कहाँ डे हाँ वारुने जानूं गिनो में डे हरवीन ना ओ जानूं गिनो में हरवीन ना दम पुलवाल नाम है का दम पुलवाल गेहूं पिए हतली साठ
අතලිස් අටදායි හතරයි තිහ පහලට ගෙන යන ශේෂය බින්දුවයි 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 නමයයි එකයි දහයයි දහටෙන් අටතුරු එකක් තිස් අටදායි හතරයි තිහ ඊගේ ශේෂය ඉස් අටදා පැහැදිලි ළමයි අන දැන් ළමයි අපි මුදල් සංශෝධිත මුදල් ගිනු පීල කරා right සංශෝධිත මුදල් පාලන ගිනු පීල කරා මේතා මං කරපු දේවල් කාටද පැහැදිලි නැත්තේ? වරුණ පැහැදිලිද? ඔව් සර්. අරුෂි පැහැදිලිද? සඳලි? පැහැදිලි සර්. අශේන් පැහැදිලිද? නිමේෂා? පැහැදිලි සර්. ප්‍රශාන්ත් පැහැදිලිද? ඔරයිට් අශේන් මට මැසේජ් එකක් දාලා දෙනවා හත්නයි ඉසුරු අනුෂා අමන්දා පැහැදිලි සර් පැහැදිලි ඔරයිට් දැන් ළමයි ඔන්න ලාභාංශත් ගත්තා චෙක් පොත් ගාස්තුත් ගත්තා ඊට අමතරව ගණන් අඩුවේ සභාන් කරලා තිබ්බ ඒකත් දාලා උදල් පාලනයක සංශෝධනය කරා දැන් ඉතුරු වෙලා තියෙන නම් මේ මේ දෙක විතරයි මේ දෙකයි මේකයි විතරයි sorry මේකයි මේකයි ළමයි දැන් දැන් අපි යනවා මම බෝඩ් එක මකනවා ඔලේ ජාගත නේද මේක ජාගත නේද කතා කරන්න මේක ලියාගත්තද සඳල ලියාගත්තද මේක ඔව් සර් ළමයි හැමෝම මේක ලියාගත්තද මම අකුර කමන්න නැද්ද මම අකුර කමන්න නැද්ද මම අකුර කමන්න නැද්ද තුන් පාරයි යන්නේ right right මම ළමයි දැන් අපි අමල් ව්‍යාපාරයේ අමල් ව්‍යාපාරයේ 2016 4යි 30 දිනකට බැංකු සැසඳුම් ප්‍රකාශන හදන්න යන්න හරි ළමයි ළමයි අපි බැංකු සැසඳුමක් හදද්දී
සාමාන්‍යයෙන් සාම්ප්‍රදාය වෙන්නේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදාය වෙන්නේ බැංකු ප්‍රකාශනයට අනුම ශේෂය දඩදාන ඊට පස්සේ බැංකු ප්‍රකාශන අනුම ශේෂයට යම් යම් ගැළපීම් කළා තමයි අවසානයේ සංශෝධිත මුදල් පොතට අනුව ශේෂය වර හරි ළමයි දැන් ඔයාලට ඔයාලට මම තව දෙයක් කියන්න ඕන දැන් අපි ඉස්සෙල්ලා මුදල් ලැබීම් ජර්නලය හා බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත මුදල් ගෙවීම් ජර්නලය හා බැංකු ප්‍රකාශනයේ හරපැත්ත බැංකු ප්‍රකාශනයේ බැරපැත්ත හා මුදල් ලැබීම් ජර්නලය මුදල් ලැබීම් ජර්නලය බැංකු ප්‍රකාශනයේ හරපැත්ත සහ මුදල් ගෙවීම් ජර්නලය සංසන්දනය කරලා කරුණු ටික හොයාගත්තනේ එහෙම අරස පාඩම් ලිව්වේ දේවල් ඒව විතරයි මම මුදල් මුදල් පාලන කිතුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් වෙන හේතු නැහැ කියලා මම කිව්වා එහෙම නේද? සඳරේ එහෙම නේද? ඔව් සර්. ළමයි ඔයිට අමතරව ඔයිට අමතරව ළමයි මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ආරම්භක ශේෂය සමාන නම් ඒත් වෙනස් වෙනවා හොඳේ? ආරම්භක ශේෂය සමාන නම් විතරයි ආරම්භක ශේෂය සමාන නම් විතරයි අදාළ මාසය තුල හේතු විතරක් බලපාන ආරම්භක ශේෂ සමාන නම් පමණයි මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ එහෙනම් බැංකු ජංගම ගිණුමේ අදාළ මාසයේ ආරම්භක ශේෂ සමාන නම් විතරයි අවසාන ශේෂයන් වෙනස් වෙන්න අදාළ මාසය තුල සිදු වුණු ගණන විතරක් බලපාන දැන් මේ ගණන ගත්තොත් මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ආරම්භ ශේෂය සමානද අසමානද කියලා බලන්න කියනවා වල සමානයි සර් ළමයි සමානද සමානද ආරම්භක ශේෂය සමානද සමානද සමානයි සර් ඔව් සමානයි එහෙනම් මේ මාසය තුල සිදු වෙච්ච ගණන පමණයි අවසාන ශේෂය අසමාන වෙන බලපාන හරි බැංකු ප්‍රකාශනය අනුව අවසාන ශේෂය කීයද බැංකු ප්‍රකාශනය අනුව 2016 4:30 දිනට ශේෂය කීයද 25000 ඔව් බොහොම හොඳයි 25000 අපි දන්නවා තැම්පත් කරන නමුත් නිෂ්කාසන නෝ චෙක් නිකුත් කරන නමුත් ගේම ඉදිරිපත් නෝ චෙක් කියන කාරණා දෙක විතරයි බැංකු සිල් ප්‍රකාශන යන්නේ ළමයි දැන් උඩින් තියෙන්නේ බැංකු ප්‍රකාශන යනුව ශේෂය මම දැන් මම අහන වශයෙන් මම කල්පනා කරලා උත්තරයක් දෙන්න ඕන මම අහන වශයෙන් මම කල්පනා කරලා උත්තරයක් දෙන්න ඕන උඩින් තියෙන්නේ බැංකු ප්‍රකාශන යනුව අනුව අවසාන ශේෂය නා
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් නිසා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් නිසා බැංකු ප්‍රකාශනයේ ශේෂිත වැඩි උදල් පාවන ගිණුමේ ශේෂිත වැඩි නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් නිසා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් නිසා සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් තියෙන්නේ බැංකු ප්‍රකාශනයේද මුදල් පාවන ගිණුමේද මුදල් පාවන ගිණුමේ වර්ණ ගිණුම මුදල් පාවන ගිණුමේද තරුෂි සඳලි නුවංග නිමේෂා ප්‍රශාන් ඉසුරු අනුෂා මන්ද අනුෂ කියන්නේ මොකද්ද බැංකු ප්‍රකාශනේ අමන්ද කියන්නේ බැංකු ප්‍රකාශන අපම ප්‍රශ්නය අපවන්න නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් මේ කාරණාව නිසා සාපේක්ෂ වශයෙන් විශේෂයක් පවතින්නේ බැංකු ප්‍රකාශනයේද මුදල් පාලන ගිණුමේද විශේෂයක් පවතින සඳලි මොකක්ද කියන්නේ මුදල් පාලන කිනුමේ වරුණ නිමේෂා ඔන්න මුදල් පාලන ගිණුම පණ චෙක් නිකුත් කරනවා මුදල් පාලන ගිණුම බැර වෙනවා මේ චෙක් බැංකුවට එන්නේ නැහැ මේ චෙක් බැංකුවට එන්නේ නැහැ බැංකු ජංගම ගිණුමෙන් අඩු වෙන්නේ නැහැ එහෙනම් සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් පවතින්නේ මුදල් පාලන ගිණුමද බැංකු ජංගම ගිණුමද ආසන්දලි බැංකු ජංගම ගිණුමේ සර් ඔව් බැංකු ජංගම ගිණුමේ ඉතින් ඔය කලින් දෙන උත්තර නෙවෙයි වරුණ පැහැදිලි නේද? අවුසේ. මේ චෙක් ටික චෙක් නිකුත් කරනවා. මුදල් පාලන ගිණුම බැර වෙනවා. නමුත් මේ චෙක් ටික බැංකුවට එන්නේ නැත්තම් අපේ ජංගම ගිණුම අඩු සල්ලි අඩු වෙනවද? නෑ. සල්ලි අඩු වෙන්නේ නැත්නම් සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් තියෙන බැංකු ජංගම ගිණුමේද මුදල් පාලන ගිණුමේද? ආනුෂා බැංකු ප්‍රකාශනයේ ඔව් බැංකු ප්‍රකාශන කරනවා බැංකු ජංගම ගිණුමේ. එහෙනම් අපි ළමයි බැංකු ප්‍රකාශනයේ ශේෂයේ ඉඳලා මුදල් පාලන ගිණුමේ ශේෂයට යන්නේ මේ. බැංකු ප්‍රකාශනයේ ශේෂයේ ඉඳලා මුදල් පාලන ගිණුමේ ශේෂයට යන්නේ. රයිට්? එහෙනම් මේ බැංකු ප්‍රකාශනයේ ශේෂයට ඔය නිකුත් කරන නමුත් ගෙවීම ඉදිරිපත් නෝ චෙක් එකතු කරොත්ද එහෙම නැත්නම් අඩු කරොත්ද බැංකු මුදල් පාලන ගිණුමේ අනුම ශේෂයට අපිට ලං වෙන්න පුළුවන්
බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂයට මේ නිකුත් කරන නමුත් ගෙවීම ප්‍රතිපත් නොවේ එකතු කළොත්ද එහෙම නැත්නම් අඩු කළොත්ද අපට මුදල් පාන ඉරටම ශේෂය හම්බෙන්නේ මොනව කරවලින්ද එකතු කරවලින්ද අඩු කරවලින්ද එකතු කරස අමන්ද මොකද්ද කියන්නේ අනුෂේ මොකද්ද කියන්නේ සඳලි මොකද්ද කියන්නේ එකතු කර මොකද සඳලි අඩු කරත් නේ නෑ නෑ එකතු කරොත් අයියෝ පොඩ්ඩක් ඉන්න සර් දැන් ඔයාලමට කිව්වා නිකුත් කරන නමුත් ගේම ප්‍රතිපත් නෝ චෙක් නිසා සාපේක්ෂ වශයෙන් වැඩිශේෂයක් පවතින බැංකු ප්‍රකාශනයේ කියලා අපි එහෙනම් බැංකු ප්‍රකාශනයේ ශේෂයට ඔය කියන නිකුත් කරන නමුත් ගේම ප්‍රතිපත් නෝ චෙක් එකතු කළොතින්ද එහෙම නැත්නම් අඩු කළොතින්ද අපිට සංශෝධිත මුදල් පාවල ගින්න ශේෂය යන්න පුළුවන් අඩු කරොත් बैंकु प्रकाशन සඳලි එකයි එකනවා ඔව් සර් හරි අපි හැමෝම පිළිගන්නෝ නිකුත් කරන නමුත් ගෙවීම ප්‍රතිපත් නෝචෙක් නිසා සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂයක් පවතින බැංකු ප්‍රකාශනය කියලා එහෙම නැත්නම් බැංකු ජංගම ගිණුමෙන් කියලා දැන් මගේ ප්‍රශ්නේ දැන් මෙතන සංශෝධිත මුදල් පාන ගිණුම වල ශේෂය 38000යිනේ 38000යිනේ කලින් මඩ මඩ කරදුනා මේ සංශෝධිත මුදල් පාන ගිණුම ශේෂය ශේෂය උඩට දාන්න හොඳ මට යමතු වුණා සංශෝධිත මුදල් පාන ගිණුම ශේෂය උඩට දාන්න අර මම මාර්කල් කල් ලිව්වේ right දැන් මගේ ප්‍රශ්නේ මේකයි සංශෝධිත මුදල් පාන ගිණුමට විමේ ශේෂය මේ 38000ට නිකුත් කළ නමුත් ගෙවීම ප්‍රතිපත් නෝචෙක් එකතු කළොතින්ද එහෙම නැත්නම් අඩු කළොතින්ද බැංකු ප්‍රකාශනයේ අනුව ශේෂයට යා හැක්කේ වරුණ කියන්නේ මොකද්ද? එකතු කරන්න ඕනේ සර්. සඳලි මොකද්ද කියන්නේ? එකතු කරන්න ඕනේ සර්. තවරුෂ මොකද්ද කියන්නේ? නුවංග මොකද්ද කියන්නේ? නුවංග? නිවේශ මොකද්ද කියන්නේ? එකතු කරන්න ඕනේ සර්. ඉෂාන් මොකද්ද කියන්නේ? එකතු කරන්න ඕනේ. ඉසිල් මොකද්ද කියන්නේ? අනුෂ මොකද්ද කියන්නේ? එකතු කරන්න ඕනේ සර්. අවන්දා? එකතු කරන්න ඕනේ සර්. ඔව් නිකුත් කළ නමුත් ගෙවීමට දිරිපත් නොවු චෙක්. මර චෙක් නම්බර්ස් දෙක කියන්න සදලි.
දෙසිය එකොළහයි බිින්දුවයි දොළහා හයදාහක චෙක්ක එක දෙදාගෙන හරි ඉවස්සේ හයදා හයදායි හරි දෙසිය එකොළහයි හරි බිින්දුවයි දාහත දාහත ඕ හරි හරදාහක චෙක්ක එක හරි ඔන්න දහදාහක් ආවා ඔන්න දහදාහ එකතු කරා මගේ ඊළඟ ප්‍රශ්න තැන්පත් කරන නමුත් නිෂ්කාශය නවු චෙක් නිසා සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂය පවතින්නේ කොහේද තැන්පත් කරන නමුත් නිෂ්කාශය නවු චෙක් නිසා සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂය පවතින්නේ කොහේද මුදල් පාලන ගිනුමේ ඔව් මුදල් පාලන ගිනුමේ බොහොම හරි සාපේක්ෂ වශයෙන් වැඩි ශේෂය පවතින්නේ මුදල් පාලන ගිනුමේ තැන්පත් කරන නමුත් නිෂ්කාශය නවු චෙක් නිසා දැන් අපට මේ මුදල් පාලන ගිනුමේ ශේෂයට තැන්පත් කරන නමුත් නිෂ්කාශය නවු චෙක් අඩු කරවතින්ද එහෙම නැත්නම් එකතු කරවතින්ද බැංකු ප්‍රකාශ වලට අනුව ශේෂයට යා හැක්කේ අඩු කරන්න ඕනස ඔව් බොහොම හොඳයි අඩු කරන්න තැන්පත් කළ නමුත් නිෂ්කාශය නොවේ කීයද චෙක් චෙක් කම කියන මට සඳලි 241යි 711 amount එක 8000ක චෙක් එක කීයද 8000ක් 8000 පළමයි බැංකු ප්‍රකාශන අනුශේෂ කරන්නේ කීයද කියලා බැංකු ප්‍රකාශන අනුශේෂ කීයද බැංකු ප්‍රකාශන අවසන් අනුශේෂ කීයද 25000 ඒ 25000 අපර මෙතන අවිලා තියෙනවා ඒ 25000 අවිලා තියෙනවා එහෙනම් උනා තමයි අපිට ගණන් නිවැරදි කියලා දැනගන්න පුළුවන් වෙන්නේ ඔන්න ආයෙත් අගස සතුන් ඉවරයි ඔලියා ගන්න හරි ළමයි බංගස්ලම් පාඩම තියරි පාට් එක ඉවරයි වරුණ පාඩම අමාරුයිද නෑ සර් එෂාන් පාඩම අමාරුයිද නෑ සර් නිමේෂා අමන්දා නැස්ත සඳලි
නෑ සර්. තරුෂි හරි ළමයි මට බැංකු සස් දුම් මෙහෙම කියලා දෙන කවුරක් හිටියේ නැහැ තේරෙනවද බැංකු සස් දුම් මෙහෙම කියලා දෙන කවුරක් හිටියේ නැහැ මට නම් අපි ගිය කාලේ පන්ති වල මෙහෙම ගන්නේ නැහැ ළමයි තේරෙනවද ඒ ගුරුවරුන්ට පිළිසිත වෙනවා අපි ඉගෙන ගත්ත කොහොම හරි නමුත් මෙහෙම ගන්නේ නැහැ අපට හරිද මේ ගාන ප්‍රැක්ටිස් කරන්න 6-7 සැරයක් ප්‍රැක්ටිස් කරන්න මෙන්න මේ එකතු කරන්න ඒක එකතු කරන්නේ ඇයි අඩු කරන්න ඒවා අඩු කරන්නේ ඇයි කියන එක තාර්කික තාර්කිකව 10-12 සැරයක් 100,000 සැරයක් හිතන්න එහෙම නැත්නම් මේ පාඩම ඔලුවට වැටෙන්නේ හරි ඔව් මේ සුදිය ඔයාලට ඔයාලගේ සහයෝගයට මම මේ වීඩියෝ එක හෙට උදේවදී දානවා ඔව් මේ සුදිය ඔයාලට දුන්න සහයෝගයට අපි ආවව හැම වෙලාවෙම ඉරිදා ඉරිදා අපි ඔයාලා ටියුට් එක බොහොම වෙලාවට හම්බෙලා තියෙයි අවිනිශ්චිත ගිනුම් සහ වැඩින් වෙලින් තියෙන පාඩම් පටන් ගන්න ටියුට් එක හම්බෙලා තිබුණා තින් වාගේ රයිට් බොහොම ස්තුතියි ඔයාලට ඔයාලගේ සහයෝගයට වෙලාව නැස් කරන්න බා මම අද ලෙඩ වෙලා ඉන්නේ මම තමයි මේ ක්ලාස් එක කරේ බොහොම ස්තුතියි ඔයාලට කාලේ නැස් කරනවා වෙලාව බොහොම පළදායි ලෙස දවන්න හැමෝටම සුබ රාත්‍රියක් මුත්සන්න ගුඩ් නයිට් හැමෝටම